වෙළඳපොලේ බිත්තරහිඟය සහ මිල ඉහළයාම පාලනයට මෙවන විට ඉන්දියාවෙන් බිත්තර මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා. ඊට අමතරව මෙරට බේකරි කර්මාන්තය සඳහා බිත්තර දියර බිත්තර ලෙස ආනයනය කිරීමට අදාළව සත්ව හා සෞඛ්‍ය විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදු කළ පරීක්ෂණ වලින් අනතුරුව ඊට අනුමැතිය හිමි වුණා. ඒ අනුව දියර බිත්තර ආනයනයට බේකරි හිමියන්ගේ සංගමයට අවසර ලබා දී ඇතේ. දියර බිත්තර කිලෝග්‍රෑම් 15000ක් පළමු අදියර යටතේ මෙරට ආනයනය කිරීමට නියමිතයි. වෙළඳ මාතින් නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙම දියර බිත්තර තොගය ලබන සතියේ මෙරටට රැගෙනීමට නියමිත බවයි. මේ අතර ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතාද කියා සිටියේ එම බිත්තර තොග උසස් තත්වයෙන් පවතින්නේ නම් බේකරි නිෂ්පාදන සඳහා අඛණ්ඩව ඇණියුම් කරන බවයි. මේ අතර ලැබෙන මාසයේදී බිත්තර මිල අඩු කිරීමට හැකි බව වෙළඳ මාතේ නලින් ප්‍රනාන්දු මහතා පසුගිය දින මාධ්‍ය හමුවේ කියා සිටියා. එහෙත් බිත්තර නිෂ්පාදකින්ගේ සංගම් පවසන්නේ බිත්තර මිල අඩුව හොත් බිත්තර නිෂ්පාදකින්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන බවයි. පුංචි කඩවල 44ට බිත්තර ගෙඩිය විකුණන්න කොහෙත්ම බෑ. තාමත් බෑ. ඉදිරියටත් බෑ. එහෙම වැටුනොත් අර සත්තු විකුණනෝ ගොවිය විකුණන්න බලන් ඉන්නේ. එහෙම වික්කොත් නැවත බිත්තර ප්‍රශ්නේ උග්‍ර වෙනවා. මේකට සියලුම දෙනා එකතු වෙලා මේක ක්‍රමයකට යන්. දැන් මේ බිත්තර ගන්නලා දීල වැඩක් නැහැ බේකරි හිමියන්ට. දැන් කේක් හදලා ඉවරයි. දැන් අවුරුද්ද ඉවරයි. ඒක නිසා මේ වෙලාවේදී මේ බිත්තර මිල පහත වැටෙනවා බලන් හිටියා තේරුමක් නැහැ. ඇත්ත වශයෙන්ම ලබන මාස වෙනකොට බිත්තර මිල අඩු වෙනවා. ඔය ගානට එතකොට බිත්තර රුපියල් 44ට බිත්තර විකුණන්න පුළුවන් මේ. දැන් බිත්තර රුපියල් 44යි. මෙයා ගුලියා පිටි බිත්තර. මෙයා මේ දැන් පාලන මිලක් දාලා තියෙනවානේ රුපියල් 44ට දෙන්න කියලා. ඉතින් ඒ නිසා අපි මේවා දැන් මේ බිත්තර රුපියල් 44 ගානේ දෙනවා. ලංකා විතරම මේ ගන්න මිලට විකුණන්නේ 44ට. දැන්වත් එහෙමනම් බිත්තරයක් වෙළඳපොළ තුල ඒ ගැනීමේ ක්‍රමවේද හැදෙන්න ඕන. මේ ආනයනික බිත්තර ක්‍රියාවලිය බහම නවත්තන්න. නවත්තලා බිත්තර හිගිට අපි විසඳුම් දෙමු. මාස 4ක් 5ක් ඇතුළත රට නැවත බිත්තරෙන් ස්වයංපෝෂිත කරන ජාතික සලස්මක් හදමු කියන එක ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රමුඛ මේර සම්බන්ධ බලධාරීන් අපි ඉල්ලා සිටිනවා.